ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ පින්වතුන් දන්නවා අද නවම් පුර පසළොස්සක් පොහොය බව පින්වතුන් නවම් පුර පසළොස්සක් පොහොය දවසත් අනිකුත් පොහොය දවස් වගේම ශාසනික වශයෙන් බුදුරජාණන් වහන්සේගේ චරිතයට සහ සම්බන්ධව ඉතාමත්ව වැදගත් සිදුවීම් රාශියක් සිද්ධ වෙච්ච පොහොය දවසක් පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ බුදු චරිතයට සම්බන්ධව ප්‍රධාන සිදුවීම් තුනක් සිදු වෙච්ච දවස පොහොය දවසක් වශයෙන් මේ පොහොය දවස අපිට හඳුන්වා දෙන්න පුළුවන් හැකියාව තිබෙනවා පළවෙනි කාරණය තමයි ප්‍රථම සංඝ සන්නිපාතය ඇති වෙච්ච දවසක් තමයි පින්වතුනි මේ නවම් පොහොය දවස ඒ වගේම තමයි ඕ බුදුරජාණන් වහන්සේ ඕවාද ප්‍රාතිමෝක්ෂය මහා සංඝරත්නයට දේශනා කරන ලද්දේත් මේ දුරුතු නවම් පොහොය දවසක ඒ වගේම තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අතහැරියෙත් මේ නවම් පුරපසළොස්සක් පොහොය දවසක ප්‍රථම මහා සංඝ සන්නිපාතය කියන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ පස්වග මහණුන්ට ධර්මය දේශනා කිරීමෙන් පස්වග මහණුන්ට පැවිදි භාවය ලබා දීමෙන් පසුව ආරම්භ වෙච්ච භික්ෂු ශාසනයේ භික්ෂුන් වහන්සේලා 1250ක් පමණ පළවෙනි වතාවට පින්වතුනි රැස් වෙලා වේළුවනාරාමේදී බුදුරජාන් වහන්සේගේ මූලිකත්වයෙන් බුදුහාමුදුරන්ගෙන් ධර්මයේ ශ්‍රවණය කළේ පින්වතුනි මේ නවන් පොහොය දවසක අපි ඒකට කියනවා ප්‍රථම සංඝ සන්නිපාතය කියලා. පින්වතුනි මේ අවස්ථාවේදී මෙතන හිටියා වැඩවාසය කළා තුන්බෑ ජටිලයන් පැවිදි භාවයට පත් වෙලා ඒ කියන්නේ උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප කියන ඒ ජටිලයන් පැවිදි භාවයට පත් වුණාට පස්සේ දාහක පවන භික්ෂුන් වහන්සේලා පිරිසක් හිටියා ඔවුන් නියෝජනය කරමින්. ඒ වගේම තමයි සරියුත් මුගලන් මහරහතන් වහන්සේ දෙනම ඇතුළුව 250ක් පමණ වන භික්ෂුන් වහන්සේලා වැඩ හිටියා. සියලුම් භික්ෂුන් වහන්සේලා පින්වතුනි මේ අවස්ථාවේ 1250ක් පමණ පිරිසක් බුදුහාඳුරන්ගේ මූලිකත්වයෙන් රැස් වුණා. ඒ වගේම තමයි පින්වතුනි මේ අවස්ථාවේ ඉතාමත් වැදගත් සිදුවීමක් සිද්ධ වුණා සම්මා සම්බුදු ශාසනයේ. ඒ තමයි සරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ අග්‍ර ශ්‍රාවක තනතුරු පින්නැමුවා. මේ වෙලාවේ පින්වතුනි අනිකුත් භික්ෂුන් වහන්සේලා අතර වැරදි හැඟීමක් ඇති වුණා. මොකද්ද ඇති වෙච්ච වැරදි හැඟීම? සරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට ප්‍රථමයෙන් පැවිදි භාවයේ ලබාගත් භික්ෂුන් වහන්සේලා ඉඳද්දී ඊට පසුව පැවිදි භාවයට පත් වෙච්ච සරියුත් මුගලන් මහරහතන් වහන්සේ සරියුත් මුගලන් දෙනමට බුද්ධ සම්මා සම්බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක තනතුරු පිරිනැමීම වැරදිය කියන මතයක් විෂුන් වහන්සේලා අතර පින්වතුනි ඇති වුණා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ වැරදි දුරුමතය දුරු කිරීම සඳහා භික්ෂුන් වහන්සේලාට වදාරා සිටියා ඒ උරුවෙල කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප ආදී අය වෙනත් අරමුණු සඳහා තමයි පින්දහම් කරලා මේ බුද්ධ ශාසනයේ පැවිද්ද ලබා ගැනීම සඳහා පින්දහම් කළේ වෙනත් අරමුණු ඉටු කර ගැනීම සඳහා. නමුත් මේ සැරියුත් මුගලන් දෙනම සංසාරයේ පුළුවන් තරම් පින්දහම් සිද්ධ කළේ එකම එක අරමුණක් එකම එක අදිෂ්ඨානයක් බුදුන් පමුණවා ගැනීම සඳහා තමයි. ඒ මොකද්ද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම වීම සඳහාම තමයි ඔවුන් පින්දහම් කළේ පාරමිතා පුරාගෙන පැමිණියේ. එම නිසා තමයි ඔවුන්ට මේ තනතුරු ප්‍රදානය කළේ කියලා බුදුරජාණන් වහන්සේ පින්වතුනි මේ අවස්ථාවේ භික්ෂුන් වහන්සේලා අතර ඇතිලා තිබිච්ච ඒ දුර්මතය පින්වතුනි දුරු කළ දැම්මා. ඒ වගේම තමයි ඕවාද ප්‍රාතිමෝක්ෂයේ බුදුහාඳුරු දේශනා කළෙත් මෙවැනි පොය දවසක. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ භික්ෂුන් වහන්සේලා පස්වග මහණුන්ගෙන් ඇතුණා වූ භික්ෂු ශාසනය ශාසනයේදී පින්වතුනි මුල් කාලෙදී බුදුහාමුදුරුවන්ට අවශ්‍යතාවයක් ඇති වුණේ මුල් අවුරුදු 20දී අවශ්‍යතාවයක් ඇති වුණේ නැහැ කිසිදු ආකාරයකින් විනය නීති පනවන්නට. ඒ මුල් කාලේ පින්වතුනි වැඩි ප්‍රමාණයක් පැවිදි භාවයට පත් වුණේ පැවිදි වීම සඳහාම ඉතාමත්ම හොඳින් සංසාරයේ පෙරුම් පුරාගෙන ආපු අය තමයි පින්වතුනි පැවිදි භාවයට පත් වුණේ. වැඩි පිරිසක් පින්වතුන් හිටියේ රහතන් වහන්සේලා. නමුත් පින්වතුනි කාලයක් යන විට ලාභ අපේක්ෂාවෙන් සමහර පුද්ගලයන් බුද්ධ ශාසනයේ පැවිද්ද ලබා ගත්ත ලාභ අපේක්ෂාවෙන් යුක්තව පැවිදි වීමේ අරමුණක් නොමැතිව පින්වතුනි. එවිට පින්වතුනි අවුරුදු 20ක් පමණ ගියාට පස්සේ තමයි නොයෙකුත් ගැටලු ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තේ බුදු භික්ෂු ශාසනය තුල. එතකම් පින්වතුනි බුදුරජාණන් වහන්සේ අවවාද වශයෙන් තමයි භික්ෂුන් වහන්සේලාට විනය නීති පනවලා තිබුණේ. ඒ ආකාරයෙන් පින්වතුනි පනවපු එක විනය එක
ගාතාවක් තමයි විනය නීති ඇතුළත්ලා තිබෙන සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපණං ඒතම් බුද්ධාන සාසනං කියන මෙන්න මේ ගාතාව. මේ ආකාරයට තමයි පින්වත්නි බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට අවවාද වශයෙන් විනය නීති පැනෙව්වේ මුල් අවුරුදු 20 දී. ඒ වගේම පින්වත්නි බුදුරජාන් වහන්සේ ආයු සංස්කාරය අතහැරියත් පින්වත්නි මෙවැනි පොය දවසක ආයු සංස්කාරය අතහරිනවාය කියලා කියන්නේ අදිෂ්ඨාන කරගෙන මම ජීවත් වන්නේ අද පටන් අහවල් දවස දක්වා පමණයි කියලා අදිෂ්ඨාන කොටගෙන අදිෂ්ඨානයක් ඇති කර ගැනීම තමයි පින්වතුනි ආයු සංස්කාරය අතහැරීම කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ තමන් අහවල් දවස දක්වා පමණක් ජීවත් වෙනවා කියලා අද ඉඳලි වෙලා ආයු සංස්කාරය ඇති කරගත් අදිෂ්ඨානයක් ඇති කරගත් පින්වතුනි මෙවැනි නවං පොහේ දවසක. ඉතින් මේ වගේ පින්වතුනි ඉතාමත් වැදගත් සිදුවීම් රාශියක් සිද්ධ වෙච්ච පොහේ දවසක ඔබ ආරෂ්ඨාංග මාර්ගය පින්වතුනි ඔබ අෂ්ටාංග සීලය සමාදන් වෙලා පින්වතුනි ඔබගේ සිත කය වචනය මනාව සංවර කරගෙන කටයුතු කළ යුතුයි. දෙලොව දියුණුව ඇති කරගත යුතුයි. නූපන් කුසල් උපදවා ගැනීමටත් උපන්නා වූ කුසල් වැඩිදුණු කර ගැනීමටත් ඔබ වඩා වඩාත් තමන්ගේ සිත යොමු කරගත යුතුයි. ඔබ සැම දෙනාටම තෙරුවන් සරණයි.